පහුගිය මාස කීපයම මම අයිස දේශය දෙන්නම අපේ ග්‍රැජුවේෂන් එකයි අපේ අලු ජොබ් එකයි හින්ද ගොඩක් පිසි වෙලා හිටපහින වීඩියෝස් කරන්න වෙලාවක් හම්බුනේ නෑ. මේ ඉතින් මම ඉසෙල්ලාම ජොබ් එකට යන දවස. මේ දවස වෙනුවෙන් මගේ ජීවිතය මම ගොඩාක් කැපකිරීම් කරලා තියෙනවා. අම්මලා අප්පච්චිලගින් වෙන් වෙලා වෙනම රටකට ඇවිල්ලා මහන්සි වෙලා රෑට වැඩ කරලා දවල්ට ඉස්කෝලේ ගිහිල්ලා නිදි මරලා පාඩම් කරලා ඉතින් මේ දවස් වෙනුවෙන් තමයි අපි මෙච්චරකල් මහන්සි වුණේ. බයි. එනන් ටටා බයි. අපි දෙන්න දැන් වැඩ කරන්නේ තැන් දෙකක. ඉතින් මේ තැන් දෙක තියෙන්නේ දෙපැත්තක. එහෙනම් අපි දෙන්නට දැන් වෙන වෙනම තමයි වැඩට යන්න වෙලා තියෙන්නේ. මේ ඉන්නේ මගේ ඔෆිස් එකේ මාත් එක්කම මේ අවුරුද්ද ඔෆිස් එකට ආපු අලුත් යාළුවෝ ටික. ඉතින් මේගොල්ලොත් එක තමයි මම මේ දවස්වල වැඩ කරන්නේ. ඒ හින්දා ඒගොල්ලොන්ට ලංකාවේ දේවල් ගැන හරිම උනන්දුයි. ඒගොල්ලෝ නිතරම අහනවා. ඒ හින්දා අපි ගියා ලංකාවේ කෑම කන්න. ඉතින් ඒගොල්ලෝ ඉස්සෙල්ලාම තමයි මේ ලංකාවේ කෑම කන්නේ. මීට කලින් කාලා නැහැ. ඒක හින්දා සැරට තියෙ කියලා ගොඩක් බයෙන් තමයි කෑවේ.誰も辛いって言ってない待ってたけど අද නම් අපි වැස්සම මේ ඇවිල්ලා තියෙන පැලගන්න. ජපන් ජීවිතයේදී මම එකතු කරගත්තු හොඳ ලස්සන පුරුද්දක් තමයි මෙන්න මේ පැල හිටවන එක. ජපානේ සීත කාලෙ හිමින් හිමින් ඉවර වෙලා රස්නේ කාලෙට යනකොට ජපානේ හැමෝම වගේ තමන්ට තියෙන පුංචි ඉඩේ වුණත් පැල හිටවන්න පටන් ගන්නවා. අපි දෙන්නම මේක කරන්නේ හරිම සතුටින්. ඉතින් ගොඩක් වෙලාවට අපි මේ රටවල් වල ගෙවන ජීවිතය ගොඩාක් කාර්යබහුලයිනේ. එතකොට අපි එදිනෙදා ගෙවන දිනචර්යාවත් එකම විදිහකට තමයි ගෙවෙන්නේ. මේ වගේ පුංචි වෙනසක් අපේ ජීවිතවලට එකතු කරගත්තාම අපිට ලස්සන මතකයක් ඉතිරි වෙනවා. දැන් නම් මගේ කුඩු පැලවලින් පිරීලා තියෙන්නේ. ගොඩක් පැල ගන්නෙත් නෑ. මකද හිටවන්න ඉඩත් මදිනේ. ඉතින් තියෙන ඉඩට ගැලපෙන විදිහට අපි එදිනෙදා කන කෑමවලට පාවිච්චි කරන්න පුළුවන් පැල කීපයක් තමයි ගන්නෙ. ළඟ ගෙවල් වල ඉන්න අයත් මේ වගේ වගා කරන හින්දා සමහර වෙලාවට එයාලගෙනත් අපිට එළවලු හම්බෙනවා. දැන් පැල හිටවන්නේ කවුද? ඔයා. දැන්නේ මම හිටවන්නේ ඔයා. කුඩේ තල්ල කරන්න පුළුවන්ද? තරකුණා. ඔව්. එයා. පුළුවන්ද බෑ තනියම? ඒක මන්ද. ඉතින් අර කරත්ත ළඟට ගමු. පැල අරන් ටිකක් මහන්සි වගේ කියලා දැනෙන හින්දා අපි චුට්ටක් කෑම කන්න එළියට ආවා. මෙහෙමම කෑම කාලා ගියපුවාම අපිට ගෙදර ගිහිල්ලා අපේ පැල ටික ඉක්මනට හිටව ගන්න පුළුවන්. ඔයාලට මං කලින් කියලා තියෙනවානේ අපි දෙන්නම ස්ටුඩන්ට් කාලේදී පාර්ට් ටයිම් කරා කියලා මැක්ඩොනල්ඩ් එක. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් මං ඕගොල්ලොන්ට මගේ පාර්ට් ටයිම් ලයිෆ් එක ගැන කියනවා. එහෙනම් ඒ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම බලන්න.
අද දවසම අපිට එක දිගටම වහිනවා. ඉතින් වහිනවා කියලා අපිට අපි අද දාගෙන තියෙන වැඩේ නොකර ඉන්න බෑනේ. අපි හිතුවා වැස්සේ වෙනත් මේ පැල ටික හිටවල ඉවර කරනවා කියලා. අද මේ ටික හිටෙව්වේ නැත්තම් අපිට ආයේ මේ ටික හිටවන්න වෙන ලබන සතිය සෙනසුරාදට තමයි. පොද වැස්සම අපි දෙන්න එකතු වෙලා පැල ටික කොහොම හරි හිටව ගත්තා. මේ පැල හිටවන ගමන් අපි මෙච්චර කාලයක් පහුගිය අවුරුදු වල පැල හිටවපු හැටි, අපි ඒ වගේ පළදාව නෙලපු හැටි, අපි ඒ අනිත් අයට දීපු හැටි, ඒ හැමදේම මතක් කර කර තමයි අපි ඉතින් මේ ටික හිටියේ. එතකොට ඉතින් මට හිතුණා මේ පුංචි දෙයක් වෙනත් අපි අවුරුදු ගානක් ඒකේ මතක රස විඳිනවා, ඒ අපේ ජීවිතය තුළ හැමදාම තියෙනවා නේද කියලා.